ජනශක්ති ශිල්ප ශක්ති ශිෂ්‍යත්වයේ විශිෂ්ටත්වයට 2020 දේ දූපුතුන් විශිෂ්ටයෙන් කිරීමට ජනශක්ති ලයිෆ් වෙතින් පිදෙන අධ්‍යාපනික සත්කාරය අයිබෝවන් දුවේ පුතේ පුංචි තරුත් එක්ක අයිබෝවන් දෙරණ විශේෂ වැඩසටහන ජනශක්ති ශිල්ප ශක්ති ශිෂ්‍යත්වයෙන් විශිෂ්ටත්වයට විශේෂ වැඩසටහනත් සමග සුපුරුදු පරිදි උදෑසනම දුවල පුතාලා හම්බෙන්නට එන මම රසික වික්‍රමරත්න. එතකොට පුතේ අපි මේ වෙන විට ඉතාම උවමනාවෙන් සාකච්ඡා කරමින් ඉන්නේ අපේ ආහාර පාඩම. එතකොට මම ඊයේ දුවල පුතාලට කියලා දුන්නා අපේ ආහාර ලබා ගැනීමේ අරමුණු මොනවද? ඒ අරමුණු තුන පැහැදිලි කරලා දුන්න දුවල පුතාලට. පළවෙනි එක තමයි ශක්තිය ලබා ගැනීම, දෙවෙනි එක ශාරීරික වර්ධනය වීම, තුන්වෙනි එක ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම. ඉතින් මම අද බලාපොරොත්තු වෙනවා දුවල පුතාලට මොනවද මෙන්න මේ අරමුණු තුන ඉටු කර ගන්නට වෙන්වෙන් වශයෙන් ගත යුතු ආහාර කියලා පැහැදිලි කරලා දෙන්න. මම මුලින්ම පහදලා දෙන්නම් පුතාලට ශරීරය වර්ධනය කරන ආහාර. එතකොට පුතාලට ශරීරය වර්ධනය කරන්නේ ප්‍රෝටීන් සහිත ආහාර වලින් කියලා මම පුතාලට පැහැදිලි කරලා දුන්නා. එතකොට කිරි, සෝයා බෝංචි, බිත්තර, මස්, මාළු, පරිප්පු, බෝංචි වගේ ආහාර අපට ලබා ගන්නට පුළුවන්. එතකොට මෙන්න මේ ආහාර අතර තියෙනවා පුතේ ශාක ප්‍රෝටීනක් තියෙනවා, සත්ත්ව ප්‍රෝටීනක් තියෙනවා කියන එක අපි මතක තියා ගන්නට ඕනේ. මීළඟට ශරීරය වර්ධනය කරන ආහාර. සමහරවිට ශරීරයට ශක්තිය ලබා දෙන ආහාර තමයි පුතේ අපි මීළඟට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ශරීරයට ශක්තිය දෙන ආහාර තමයි අපි මීළඟට කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපිට ගන්න පුළුවන් අපි දන්නවා ශරීරයට ශක්තිය දෙන්නේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර. එතකොට බත්, කොස්, පාන්, අල වර්ග, සීනි, හකුරු, දෙල් ආදී ආහාර අපට ලබා ගන්නට පුළුවන්. මීළඟට අපේ දුවල පුතාලා ප්‍රතික්ෂේපම කරන ආහාර කාණ්ඩය මොනවද? ආරක්ෂක ආහාර කියලත් අපිට කියන්නට පුළුවන්. අපේ ශරීරය නිරෝගීව තබා ගන්නට පුළුවන් ලෙඩ රෝග වලින් අපේ ශරීරය ආරක්ෂා කරන ආහාර ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට පුතේ අපිට ඒ ගැන සාකච්ඡා කරද්දී නිවිති, මුගුණු වැන්න, ගොටුකොළ, බණ්ඩක්කා, කැරට්, අඹ, අන්නාසි වගේ ආහාර මතක් කරන්න පුළුවන්. එහෙනම් මම පුතාලට දැන් මතක් කරලා දුන්නා අපි ශරීරය වර්ධනය කරගන්නට මොන වගේ ආහාරද ගන්න ඕනේ, ශරීරයට ශක්තිය ලබා ගන්නට මොන වගේ ආහාරද ගන්න ඕනේ, ඒ වගේම ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න අපි මොන වගේ ආහාරද ගන්නට ඕනේ කියලා. එහෙනම් දුවේ පුතේ අපි මේ වන විට පාඩමේ ප්‍රධාන කොටස් ටික ආවරණය කරලා ඉවරයි. ඒ වගේම මෙතනින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේ ආහාර ලබා නොගැනීමෙන් අපට සිදුවන ගැටලු, මූණ පාන්න වෙන ගැටලු මොනවද කියලා සාකච්ඡා කරන්න. පෝෂදායි සමබල ආහාර වේලක් ලබා ගැනීමෙන් අපට ලැබෙන වාසි ගැන අපි මුලින්ම කතා කරමු. පළවෙනි එක තමයි පුතේ අපි දන්නවා මේ ආහාර ටික ලබා ගත්තා නම් අපේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙනවා, ශරීරයට ශක්තිය ලැබෙනවා, ශරීරයේ වර්ධනය වෙනවා. ප්‍රධානම කාරණය තමයි මේ අංග තුනම එකතු වුණාම ක්‍රියාශීලී පුද්ගලයෙකු වීමට හැකි වෙනවා. ඒ වගේම තමයි පුතේ නිරෝගී මානසික සෞඛ්‍යයක් ඇති වෙනවා. පැහැදිලි නේද? නැවතත් මතක් කරමු, හොඳ සමබල ආහාර වේලක් ලබා ගැනීමෙන් තියෙන වාසි ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම, ශරීරයට ශක්තිය ලැබීම, ශරීරයේ වර්ධනය වීම, ක්‍රියාශීලී පුද්ගලයෙකු වීමට හැකිවීම, ඒ වගේම නිරෝගී මානසික සෞඛ්‍යයක් හිමිවීම. ඔව් ආදරණීය දුවේ පුතේ. එතකොට දැන් අපි මීළඟට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන අපි හැමෝටම ආහාර එකම ප්‍රමාණය ගන්න බෑ නේද? මතක් කරලා බලන්න, පුතාලගේ තාත්තා කන ආහාර ප්‍රමාණය පුතාට කන්නට බෑ, අම්මා කන ආහාරය පුතාට කන්නට බෑ, පුතාගේ අයියා හෝ අක්කා කන ආහාර ප්‍රමාණය පුතාට ලබා ගන්නට බෑ. හේතුව තමයි පුතේ මේ වයස් කාණ්ඩෙන් කාටියට ගන්නට පුළුවන් ආහාර ප්‍රමාණය වෙනස් වෙනවා, ඒ වගේම රෝගී බව නිරෝගී බව අනුව ගන්නට පුළුවන් ආහාර ප්‍රමාණය වෙනස් වෙනවා, ඒ වගේම තමයි රැකියාව අනුව අපි ගන්නට පුළුවන් ආහාර ප්‍රමාණය වෙනස් වෙනවා. පැහැදිලිද දුවේ පුතේ? එතකොට අපි කවුරු හරි දියා බලාගෙන ඉඳලා මෙන්න මේ ආහාර ප්‍රමාණය ලබා ගන්නවා කියලා හිතුවා කියලා අපට ආහාර ප්‍රමාණය ලබා ගන්නට හැකියාවක් නැහැ. ඒ වගේම තමයි සම වයස් කාණ්ඩයේ වුණත් පුතේ අපි කරන රැකියාව අනුව මේ ගන්නට පුළුවන් ආහාර වර්ගය වෙනස් වෙන්නට පුළුවන්. අපිට වැය කරන්නට වෙන ශක්ති ප්‍රමාණය වැඩි නම්
ගොඩා ශරීරයෙන් මහන්සිලා වැඩ කරන්නට වෙනවනම් පුතේ අපි අනිවාරෙන් හොඳ වැඩිපුර ආහාර වේලක් ලබා ගන්නට අවශ්‍ය වෙන වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට අපේ දුවල පුතාලා දැන් කල්පනා කරනවා ඇති මෙන්න මේ ආහාර අඩු වුනාම මොනවද හැදෙන රෝග. ඉතින් මම වෙර් වර්ග කරගත්ත පුතාලට අද කියන්නේ මෙන්න මේ පෝෂකාණ්ඩයේ අඩුවීමෙන් පුතාලට මෙන්න මේ රෝග ලක්ෂණ වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා කියලා කියන්නට. අපි මුලින්ම ගමු කාබෝහයිඩ්‍රේට්. ඔයාගේ ආහාරවල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු වීමෙන් පුතාගේ ශක්තිය අඩු වෙනවා. ඒ වගේම බර අඩු වෙන්නටත් පුළුවන්. පැහැදිලි නේද? ශක්තිය අඩු වෙනවා, බර අඩු වීමත් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රෝටීන කියන පෝෂක පදාර්ථය අඩු වුණොත් එීම අනිවාර්යෙන් පුතාලගේ වර්ධනය අඩු වෙනවා. වැඩීම බාල වෙනවා කියලා කියනවා. පැහැදිලි නේද? මිලඟට මේද ශරීරයේ පිරිපුන් බව හීනවීම. ඒ කියන්නේ පුතේ අපේ ශරීරය අපේ හැම ගත්තොත් එම හම් පැලෙන්නට ගන්නවා. එතකොට ශරීරයේ අපිට දැක්කාම ඇතිවෙන ප්‍රසන්න ගතිය අඩුවීමක් සිද්ධ වෙනවා. මිලඟට විටමින් A. විටමින් A අඩු වුනහම පුතේ ඇස් පෙනීම දුර්වල වෙනවා. විටමින් B කුසගින්න නොදැනීම, සම ඉරිතැලීම, කටකොන වනවීම. දැන් විටමින් B අඩංගු ආහාරවලින් කුසගින්න නොදැනීම. එතකොට මේ කුසගින්න නොදැනීම කියන්නේ ඇත්තටම රෝගයක්. මට බඩගිනි නෑ කියලා හැම වෙලාවම ඔය අම්මට කියනවනම් ඒක අනිවාර්යෙන් ලෙඩක් එතකොට. ඒ වගේම තමයි පුතේ සම ඉරිතැලීම, කටකොන් වනවීම මේ විටමින් B අඩු වුනහම ඌණ වුනහම අපිට පෙන්වන රෝග ලක්ෂණ. ඒ වගේම විටමින් C අපි හරියට ලබා ගත්තේ නැත්නම් මුඛය ආශ්‍රිත රෝග ඇති වෙනවා. ඒ කියන්නේ කට ආශ්‍රිත රෝග. ඒ වගේම තුවාල සුව වීම පමා වෙනවා. වඩ තුවාලයක් වුණා නම් ගොඩ කාලයක් මේක හොඳ වෙන්නට ගත වෙනවා. ඒ වගේම විටමින් D බහුල ආහාර අස්ති ආශ්‍රිත රෝග ඇති වෙනවා. ඒ වගේම ඛනිජ වර්ග, කැල්සියම්, යකඩ, අයඩින් වගේ පෝෂක පදාර්ථ අඩු වුණොත් පුතේ අස්ති දුර්වල වීම, දත් දුර්වල වීම, රක්ත හීනතාවය වගේ රෝග ලක්ෂණ පෙන්වන්නට පටන් ගන්නවා. එතකොට දැන් පුතාලටම තේරෙනවා ඇති මෙන්න මේ පෝෂක පදාර්ථ අපි හරියට ලබා ගත්තේ නැත්නම් අනිවාර්යෙන් මේ අපට මුහුණ පාන්නට වෙලා තියෙන රෝග ලක්ෂණ වලට හේතුව තමයි මේ පෝෂක පදාර්ථ අඩුවෙන් ලබා ගැනීම කියලා. ඉතින් මෙතනදී අපි දුවල පුතාලගෙන් ආදරයෙන් ඉල්ලලා හිටිනවා කෑම බීම තෝරගන්නේ නැතුව මේවා එපා කියලා පුතාල වර්ග කරගන්නේ නැතුව සියලුම ಜಾති ආහාර අපේ ආහාර වේලට එකතු කරගන්නට සිද්ධ වෙනවා. මොකද දුවල පුතාල ගොඩාක් වෙලාවට ප්‍රතික්ෂේප කරනවා මෙන්න මේ පලා වර්ග, එළවලු වර්ග වගේ ඒවා අනිවාර්යෙන්ම අපේ ආහාර වේලට එකතු කරගන්නට ඕනි. එහෙනම් දුවේ පුතේ හෙට දින උදෑසනම අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.